උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත ආනයිනේ සීමා කළා නිෂ්පාදන ආරම්භ කරන්න ජනපති කර්මාන්තකරුවන්ට කියයි අනාගත පරපුර වෙනුවෙන් ජාතික සම්පත් ආරක්ෂා කරනවා අගමැති අවධාරණය කරයි ජනතාව වෙනුවෙන් වැඩ කරන යුගයේ අගෝස්තු 5 වෙනිදායින් පසු නිර්මාණය කරනවා සජිත් කින් ප්‍රකාශය පාස්කු ප්‍රහාරයේ පිටුපස ජාත්‍යන්තර මද්රව්‍ය ජාවාරම් කරුවන් සිටිනවා හිටපු ජනපති මෛත්‍රී හෙලිකරයි කොවිඩ් වෛරසයේ හේතුවෙන් වසා දැමුණු වැලිචර නාවික හමුදා කඳවුරේ අද සිට විවෘතයි කොවිඩ් වසංගතයේ පැතිර යාම තවදුරටත් වේගවත් වෙලා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක් මෙවර හජ් වන්දනාවත් විදේශිකයින්ට තහනම් ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත. දීර්ඝ කාලයක සිට සිදු කළ අත්‍යවශ්‍ය නවන ආනයන දේශීය ආර්ථිකයේ ගොඩනැගීමේ අරමුණු ඇතිව සීමා කර ඇති බැවින් ශේෂ්ත්‍ර රසක නිෂ්පාදන ඇරඹීමේ අවස්ථාව උදා වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ පසුරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා. කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යංශ කාර්ය සාධක බලකාය සහ ශේෂ්ත්‍ර රසක කර්මාන්තකරුවන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ දින සාකච්ඡාවක නිරත වුණා. දීර්ඝ කාලයක සිට සිදු කළ අත්‍යවශ්‍ය නොවන ආනයන දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ ඇතිව සීමා කර ඇති වෙමින් ශේෂ්ත්‍ර රසක නිෂ්පාදන ඇරඹීමේ අවස්ථාව උදා වී ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේ. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූ ආකාරයට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයකට ගමන් මඟ සකසා තිබෙන අතර දේශීය සහ අන්තර්ජාතික වෙළඳපළ ජය ගැනීම කර්මාන්තකරුවා හමුවේ ඇති වත්මන් අභියෝගයේ බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා. ජනතාවගේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම නව කර්මාන්ත විහිකිරීම හා රටේ නව තාක්ෂණ හඳුන්වා දීම වැනි ව්‍යාපාරිකයින් විසින් කළ යුතු බොහෝ දේ ඇති බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. එසේම රට තුළ නිෂ්පාදනය කරන සෑම භාණ්ඩයකටම හා සපයන සෑම සේවාවක්ම ගුණාත්මක භාවයෙන් ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වීමට උත්සාහ කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා. අනාගත පරපුර වෙනුවෙන් ජාතික සම්පත් ආරක්ෂා කිරීම තම ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහව වැලිඅය ගම්මානයේ පැවති ජන හමුවක් අමතමින්. කුරුණෑගල මහව වැලිඅය ගම්මානයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජන හමුව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. එහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා මේ සියල්ලම අපේ යුගයේ ආරම්භ කරපු වැඩපිළිවෙළවල් එකින් එක විකුණා දැමීමේ වැඩපිළිවෙළට පසුගිය ආණ්ඩුව ගෙනිච්චා. අද වරාය නැහැ අපිට. වරාය විකුණලා දාලා අනිත් ඒවට වර විකිණීම සඳහා ගිවිසුම් ගස්සම් කරලා රටක් එක්ක ගිවිසුම් ගස්සම් කරාම ආණ්ඩුවකට හරි අමාරුයි ඊළඟ ආණ්ඩුවට උනත් ඒ ගිවිසුම් කඩ කරගෙන ඉදිරියට යන්න. රටවල් දෙකක් අතර ගැටුම එදෙන්දී ඇති වෙයි හැකි ප්‍රශ්න ජාත්‍යන්තර ප්‍රශ්න බවට පත් වෙලා පත් වෙනවා අපි කොහොම වෙනවා ඉතින් මෙවැනි තත්වයකට අපිව පත් කරපු පත් කරේ පෞගිය ආණ්ඩුව ඔවුන්ගේ ප්‍රතිපත්තිය උනේ මුළු සම්පත් සියල්ල විකුණා දමා අත සෝදාගෙන සිටීම නුත් අපේ පැත්තෙන් අපි බල ප්‍රතිපත්තිය උනේම නෙවෙයි ජාතික සම්පත්තික මේ රටේ ජනතාවට හෙට ඉපදෙන්න ඉන්න දරුවට විතරක් නෙවෙයි තාම ඉදිරියට ඉපදෙන්න ඉන්න දරුවන්ට අයිති සම්පත් වශයෙන් තමයි අපි මේවා සැලකුවේ මේ සම්පත්තික රැක ගැනීම අපේ වගකීමක් ඒ සම්පත් ආරක්ෂා කරගෙන මේ රටේ අනාගත පරපුරට ලබා දීම අපේ වගකීම ආණ්ඩුව මේක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඒ කටයුතු අපි ඉටු කරන්න අපි දන්නවා අපි කැප වෙලා ඉන්නවා පාස්කු ඉරුදින ප්‍රහාරයේ පිටුපස ජාත්‍යන්තර මද්රව්‍ය ජාවාරම් කරුවන් සිටි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිඟුරක්ගොඩ කාන්තා කොට්ටාස බල මණ්ඩල රැස්වීමට එක් වෙමින් ලෝකයේ එකම රාජ්‍ය නායකයා
ලෝකයේම ජනාධිපති මම තමයි මත්ද්‍රව්‍ය ජනවාරාන්තරයෙන් මරණීය දඬුවමට අස්සම් කරලා ඒකට අධිකරණයේ ගිහිල්ලා නිදහතර කරුණු කියන්න ඕනේ ඇයිව මරණීය දඬුවමට අස්සම් කෙරුවේ කියලා ආණ්ඩුක්‍රම විවස්ථාවේ ජනාධිපතිවරයාට පැහැදිලිවම බලදල කියනවා මරණීය දඬුවමට අස්සම් කරනවා මම ජනාධිපති කාලේ මොනතරම් මත්ද්‍රව්‍ය ජනවාරාන්තරව ඇල්ලුවාද මේ රටේ පැනලා ගිහිල්ලා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජනවාරාන්තර මදුස්සමගේ මිනිස්සු අල්ලගෙන මේ රටේ ගෙනාව දඬුවම් දුන්නා හිරේගෙන කවුරු කෙසේ කොහොම කිව්වා ඒකෙන් මට කවුරු විවේචන කළා මම බොහොම පැහැදිලිවම කියනවා පාස්තු ප්‍රහාරය පිටිපස්සේ ඉන්නේ මත්ද්‍රව්‍ය ජනවාරාන්තරෝ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජනවාරාන්තරෝ කියලා මම මත්ද්‍රව්‍ය මර්ධණයට ගෙන ගිය ජාතික වැඩපිළිවෙල මත්ද්‍රව්‍ය ජනවාරාන්තරයට රිදුණා ඒක නිසා මාව බලෙන් තල්ලු කරන්න මගේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න මාව ජනතාව අතරේ අප්‍රසාදයෙන් පත් කරන්න මත්ද්‍රව්‍ය ජනවාරාන්තරෝ වැඩපිළිවෙලක් කළා අගෝස්තු මාස පස්වනදායින් පසු ජනතාවට වැඩ කරන යුගය නිර්මාණය කිරීමට තමන් සූදානම් බව සමග ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ බොරැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් බොරැල්ල සමග ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති ජන හමුව සඳහා සමග ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා ආණ්ඩු වෙනස් වීමත් සමග රටේ ජනතාවට සෙතක් අත්පත් වෙලා තිබෙනවා ජනතාව බලාපොරොත්තු වුණු ජනතා සේවාව වර්තමාන රජයෙන් ඉටු වෙනවද කොවිඩ් උවදුරු තුලින් කඩා වැටුණු ආර්ථිකය තුල ජනතාවගේ අතේ මුදල් නැහැ රටේ ආර්ථිකය කඩා වැටෙනකොට ජනතාවට ලැබෙන වටිනාකම පවුලකට ලැබෙන වටිනාකම රුපියල් 5000යි රට පාලනය කරන නායකයෝ හිතාගෙන ඉන්නවා ආර්ථිකය කඩා වැටුණු ජන ජීවිතයක් ගත කරන අපේ රටේ සාමාන්‍ය ජනතාවට රුපියල් 5000ක් දීලා පිරිමහන්න පුළුවන් කියලා ෂේප් වෙන්න පුළුවන් කියලා ඒක තමයි ඇත්ත කතාව මදකට හිතලා බලන්න මේ ආණ්ඩුව කරපු දේවල් අසාර්ථකයි නේද කෝ සැමන් පරිප්පු පාලන මිල කෝ රුපියල් 90ට ලබා දෙනවයි කියපු සහල් පාලන මිල සහල් මාෆියාව ගෙරෙව්ව විතරයි 90 98 වුණා අම ජනතාවට කියන්න කැමතියි මේ වැඩ බැරි ආණ්ඩුව විසන්දි කරන්න වෙලා වෙනවා අගෝස්තු 5 වෙනිදාට ගෙදර යවලා ජනතාවට වැඩ කරන යුගය බිහි කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 96 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා ඒ වෙනුවෙන් සියත අපතබන සටහනක් දැන් 1924 වසරේ ජුනි මාස 23 වනදා උපත ලද රණසිංහ ප්‍රේමදාස මහතා දරුවන් 5 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් පුත්‍රයායි. පීඩිත පන්තියේ ජනතාවගේ දුක වෙනුවෙන් තම හඬ අවදි කළ රණසිංහ ප්‍රේමදාස මහතා මෙරට දෙවන විධායක ජනාධිපතිවරයා දවනවා. කම්කරු ජනතාව වෙනුවෙන් තම දේශපාලන දිවිය කැප කරමින් ඔවුන්ගේ ගැටළු වලට විසඳුම් ලබා දෙමින් සිය නායකත්වය ඔහු මනාව පිළිබිඹු කළා. විශේෂයෙන්ම දුප්පත් ජනතාව සහ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් ගම්මුදාව ජනසභිය වැනි සමාජ සත්කාරක වැඩසටහන් රැසක් රට පුරා දියත් කිරීමට කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස මහතා එකල හඳුන්වනු ලැබුවේ දුප්පතාගේ හිතවතා යන අන්වර්ථ නමෙන්. වත්මන් සමග ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පියාවන රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජනහිතකාමී වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම මේ වගකීම තම දෙවර මත තබා ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා සිය පියා ආරම්භ කළ නව නිවාස ඉදිකිරීම ඇතුළු වැඩසටහන් दिवंगत रणसिंह प्रेमदास महता नाम श्रीलंकेय देशपालने सदा अमरणीय COVID-19 වෛරසය අසාධනීය වූ එක් රෝගියෙක් ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත අසාධිතයින් සංඛ්‍යාව 1951 දක්වා ඉහළ ගියා. මේ අතර වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගියදා වසා දැමුණු වැලිසර නාවික හමුදා කඳවුර අදියර කිහිපයක් යටතේ අද යළි විවෘත කෙරුණා. COVID-19 වෛරසය ආසාදනය වූ එක් රෝගියෙකු ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID-19 වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දින වන විට 1951 දක්වා ඉහළ ගියා.
එලෙස වර්තා වූ ආසාදිතයා මාලදිවිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු බවටයි වර්තා වන්නේ. සමස්ත ආසාදිතයින් අතුරින් පුද්ගලයන් 1526 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 414ක්. මේ අතර COVID-19 වෛරසය පැතිර යාමත් සමග පසුකිය අප්‍රේල් මාස 24 වනදා වසා දැමුණු වැලිසර නාවික හමුදා කඳවුර අධීර කීපයක් යටතේ අද සිට විවෘත කෙරුණා. පසුගිය අප්‍රේල් මාස 24 වන දින මෙහෙම කටයුතු නවතා දමා හුදකලා කිරීමට ලක් කෙරුණු වැලිසර නායක හමුදා කඳවුරේ රාජකාරී නැවත ආරම්භ කිරීමට නායක හමුදා ප්‍රතිතුමා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. මේ සියලු කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශات අවශ්‍ය අනුමැතියුත් අපට ලබා දීලා තිබෙනවා. ඒ අනුව සිදු කළ යන වෙනස්කම් මත ඉදිරි කිහිපයකින් මෙහි මෙහෙම කටයුතු නැවතත් යථා තත්ත්වයට ගෙන ඒමට නායක හමුදා විසින් කටයුතු කරනවා. එහි මූලික අධ්‍යයන වශයෙන් අද උදෑසන මෙම කඳවුරේ අත්‍යවශ්‍ය සේවාවන් සහ රාජකාරීන් පටන් ගැනීමට නායක හමුදා විසින් කටයුතු කළා. ඒවා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කිහිපය තුළදී මෙහි සියලු කටයුතු ආරම්භ කරලා නැවතත් මේ කඳවුරේ සේවාවන් සහ රාජකාරීන් යථා තත්ත්වයට ගෙන ඒමට හැකියාව ලැබෙයි කියලා. සිනමා ශාලා නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එක් එක් සිනමා ශාලාව විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදන බවට ශාලා පරිපාලන ප්‍රධානින් විසින් එකඟතා ප්‍රකාශය සම්පූර්ණ කර ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට බාර දීමෙන් පසුව එළමෙන ජූනි මාස 27 වනදා සිට සිනමා ශාලා විවෘත කළ හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එසේම එහි පිටපතක් අදාළ පළාත් පාලන ආයතනවලට ලබා දිය යුතු වනවා. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඇමරිකාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 217 දෙනෙකු අද අලුයම යලි දිවයිනට පැමිණියා. මැතිවරණ කටයුතු වලදී මතුවන ගැටලු සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් යටතේ ඉදිරියට යාම තම අපේක්ෂාව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. බත්තරමුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මහා මැතිවරණයේ මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ කාර්යාලය බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී විවෘත කළා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් මහතා හා ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. දැන් අපේ මැතිවරණ ව්‍යාපාරය නිල වශයෙන් ආරම්භ වුණා. දැන් මේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන විට යම් යම් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒක ස්වභාවිකයි. මොකක් හරි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් නීති උපදෙස් අවශ්‍ය නම් පහසු ක්‍රමයක් තිබෙන්න ඕනේ. ප්‍රමාදයෙන් තොරව ඒ වෙලාවෙම ඒ යන්ත්‍රණය සපයා දීම තමයි මේ කාර්යාලයේ අරමුණ වන්නේ. ඒතොර අපේ මහලේකම්තුමාගේ අධීක්ෂණය යටතේ මේ වැඩ කටයුතු බොහොම ඵලදායී ලෙස සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාම තමයි අපේ අභිමතාර්ථය වෙන්නේ. මෙවර මහමැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ශක්තිමත් වන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සජාතික පක්ෂය කියන්නේ ඉතා විමානනීය පක්ෂයක් ගෞරවනීය පක්ෂයක්. මේ පක්ෂය ආරක්ෂා කරන ඔක්කොටම පක්ෂය විසින් ඒගොල්ලන්ව බලාගනි. පක්ෂයට ද්‍රෝහිකම් කරපු පක්ෂය විනාශ කරන්න හදපු ඉතිහාසයේ කිසිම කෙනෙක් දේශපාලනිකව ඉතුරු වෙලා නැහැ. දේශපාලනිකව විනාශ වුණා. දේශපාලනිකව සහ විවිධ විදියට විනාශ වුණා. මේ මැතිවරණයෙන් පස්සෙත් එක්සත් ජාතික පක්ෂය තමයි ශක්තිමත් වෙන්නේ. ඒක ලියලා තියාගන්න එක්සත් ජාතික පක්ෂය කාටවත් විනාශ කරන්න බැරි වුණා. මේ මැතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයන් විතරක් නෙමේ මධ්‍යස්ථ මතධර්ම අයත් එක්සත් ජාතික පක්ෂයට තමයි ඡන්දය දෙන්නේ. අපි ගාව ඉන්න හොඳ සිංහල බෞද්ධ පදනම, ඒ වගේම අපි ගාව ඉන්නවා එක්සත් ජාතික පක්ෂයේ මුස්ලිම් නායකයෝ, අපි ගාව ඉන්නවා එක්සත් ජාතික පක්ෂයේ දෙමළ නායකයින්, ඒ වගේම අපේ කිසිම අන්තවාදී කණ්ඩායමක් අපි ළඟ නැහැ. නිසක වශයෙන්ම ඉදිරි මහමැතිවරණයෙන් වත්මන් ආණ්ඩුව ජයග්‍රහණය කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. වැලිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. අපි ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ නීතිගරුක විනයගරුක නායකයෙක්, සංස්කෘතික මිනිහෙක්, ජනතාවට විහිළු සපයන්න කෙනෙක් නෙමෙයි. දැන් ගිය ජනාධිපතිවරණ ප්‍රතිපල ගෝඨාභය මහත්තයාගේ සජිත් මහත්තයාගේ ඡන්ද ඒ විදියටම උපකල්පනය කරෝ මහමැතිවරණ ප්‍රතිපල කියලා. මොකද ප්‍රතිපලය පෝට්ටුවට 126යි අලියට 83යි. දැන් මොකද වෙලා තියෙන්නේ? අලියගේ 83 ටෙලිෆෝන් එකටයි අලියටයි දෙකට ගැලිනා.
ඊයේත් මං අහගෙන ටීවී එකේ කෙනෙක් කෑ ගහනවා අපි අනිවාර්යයෙන්ම දුරකතනේ ආණ්ඩුවක් හදනවා අනිවාර්යයෙන්ම සජිත් මැතිතුමා දුරකතනේ අගමැති කරලා එක්සත් ජාතිපක්ෂයේ බලය අල්ලනවා කියලා දුරකතනේ ආණ්ඩුව හදන එක කොහොම වුණත් 6 වෙනිදා අගෝස්තු 6 වෙනිදා උදේ පාන්දර ඕනම් දුරකතනේ කරකවලා බලන්න රෙකෝඩින් එකේ දුරකතනය ක්‍රියා විරහිත කොට ඇත කරුණාකර පසුවම ගන්න ඉදිරි මහමැතිවරණයේදී දුරකතනයේ යටතේ නව දේශපාලන වැඩපිළිවෙලක් සකස් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා ඒගාල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතාවට අවශ්‍යයි අලුත් දේශපාලන ව්‍යාපාරයක් අලුත් දේශපාලන ගමනක් අලුත් දේශපාලන වැඩපිළිවෙලක් මේ අලුත් දේශපාලන වැඩපිළිවෙල ඉදපත් කළ තියෙන්නේ දුරකතනය අනිත් ප්‍රධාන හැම පක්ෂකම ඉන්නේ මේ රටේ දශක ගණනාවක් තනතුරු දැල්ලා රට ගොඩ ගන්න බැරි වෙච්ච නායකයෝ තමයි අනිත් හැම පක්ෂකම ඉන්නේ අනිත් එක අපි කියන්න කැමති මේ රටේ නායකයුන්ට මහා බැංකුවේ නිලධාරීන් නිසා නෙමෙයි කහ ටිකේ මිල ඉහළ ගියේ මහා බැංකුවේ නිලධාරීන් නිසා නෙමෙයි සීනි කිලෝයක 90 ගණන් වලට තිවිච් එක 140 ගණන් වෙනකන් ඉහළ ගියේ හාල් ටිකේ මිල ඉහළ ගියේ 17 එක 100 දෙනවා කියපු නායකයෝ 300 ගණන් වෙනකන් ඉහළ ගියේ මහා බැංකුවේ නිලධාරීන්ගේ වරදින් නෙමෙයි අද නායකයෝ හිතාගෙන ඉන්නවා මහා බැංකුවේ නිලධාරීන්ට අඩිපොළවේ ගහලා කෑ ගහලා හයියෙන් උත්සන්නෙන් කතා කරලා ජනතාවට යම් කිසි විදියක චූන් එකක් දීලා ප්‍රශ්න වලින් ගැලවෙන්න පුළුවන් කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා මහමැතිවරණයේදී 3/2 බලයක් ජනතාව විසින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලබා දෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා ඒගාල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයට සහ සමගි ජන බලවේගයට පාක්ෂිකයාගේ විශ්වාසය නෙමෙයි පක්ෂය ඉදිරිපත් කරපු අපේක්ෂකයාගේ විශ්වාසය දිනා ගන්න ආරක්ෂා කර ගන්න පක්ෂ දෙකටම අද නොහැකි වෙලා තියෙනවා මේ වගේ තත්වයක් නිදහසෙන් පසු කිසිම මැතිවරණයක ප්‍රධාන දේශපාලන පක්ෂයක අපේක්ෂකයන් අතර අපි දැක්කේ නැහැ ඒ නිසා අපේක්ෂකයන්ගේ විශ්වාසය දිනා ගන්න ආරක්ෂා කර ගන්න බැරි දේශපාලන පක්ෂයකට පාක්ෂිකයන්ගේ විශ්වාසය තවදුරටත් දිනා ගන්නේ කෙසේද කියන එක පිළිබඳව අහන්න දෙයක් නෙමෙයි දිනෙන් දින ජනතා විශ්වාසය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙත එකතු වෙමින් එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කරමින් අපේ 3/2 ජයග්‍රහණය ප්‍රත්‍යක්ෂයි සහතිකයි කියන එක අපි කියනවා ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් හිතක් නැහැ රිදිචලාදි පහුගිය වුරුදු අතරම එක හිතක් නැහැ බය වෙච්ච නැති බය වෙච්ච බය විරහන්ත වෙච්ච මිනිස්සු මේ ඉන්නේ පහුගිය වුරුදු හතරම බය නොවුණු කෙනෙක් හිටියනම් අගමැතිරණ වික්‍රමසිංහ විතරයි බය නැති අගමැති නේ බය නැති අගමැති බය වෙන්න දෙයක් නැහැ ඉතින් කට්ටිය ඒගොල්ලෝ හැදුවා ඒගොල්ලෝම නේ විනාශ කරගත්තා ගෙදර ගියා හැබැයි මහමැතිවරණේ ආවා මේ මහමැතිවරණේ ඵලය බලාගෙන ඉන්නවා හැම පැත්තෙම ගෝඨාභය මහත්තයත් බලාගෙන ඉන්නවා කවුද වන්නේ ඇයි අරමුණක් දීලා තියනවා මම යන්න හදලා දැන මෙතෙන්ට හරියන මිනිස්සු ටිකේවා ගෝඨාභය මහත්තයිලු එච්චර මේ මේක මහින්ද රාජපක්ෂ මහත්මයාට ඇමෙතිකම් කීයේද මටත් මතක නැහැ 7ක් 8ක් 9ක් කොහොමද මෙච්චර ඇමෙතිකම් කරන්නේ මේ වගේ අර්බුදයක් තියෙනකොට ඉතින් විශේෂයෙන්ම මුදල් ඇමෙතිකම හැම වෙලේම මම දැක්කා මම එකක් කියන්න ඕනේ තමුන්නාංශලට මේ සිටිකොත මන්දිරයේ ඉඳලා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 77 ඒ විශාල ආර්ථික විප්ලවය කරේ හරි හෝ වැරදි වේවා ඒ ගැන මත ගොඩක් තියෙනවා නමුත් මේ මේ ඉකොනොමි එක ඕපන් අප් කරලා විවෘත කරලා මේ මේ රටේ දියුණුවක් ඇති කරේ අවුරුදු 11ක් තිස්සේ රොනි ඩිමෙල් කියන ඒ විශිෂ්ට හරහ පොහොට්ටුවේ කවුරුත් නැද්ද මුදල් ඇමෙතිකම බාර අරගෙන ස්වාධීනව මේක කරන්න මම අහනවා මම අභියෝගයක් කරනවා මේක ඇයි හැම වෙලේම මේ ජනාධිපති වගමැතුමා යටතේ තියෙන්නේ ඇත්තටම වර්තමානයේ අර්බුදයක් නැහැ එක්සත් ජාතික පාක්ෂිය කියන්නේ සමගි ජන බලවේගය. අද සියලුම ජනතාව 99%ක් එක්සත් ජාතික පාක්ෂිකය ඉන්නේ සමගි ජන බලවේගය. වෙන්න පුළුවන් දේ තමයි මතක තියාගන්න. ඔය දෙපැත්තෙන් මොන පැත්තෙන් හරි සජිත් පිලෙන් රනිල් පිලෙන් පාර්ලිමේන්තුවට කොහොම රිංග ගත්තොත් ඒගොල්ලන්ට ඊළඟට ඔෆර් එක එනවා බැසිල් රාජපක්ෂගෙන්. බැසිල් දැන් ලනුව දීගෙන ඉන්නේ. මොකටද? දැන් පක්ෂෙත් කැඩිලා. ඕකේ අනාගතේකුත් නැහැ, මුකුත් නැහැ. එන්න අපි ළඟට අපි දෙන්නම් ඇමතිකම්. එතන දැන් ඉන්නේ. දෙගොල්ලෝ තරගෙට පයින්නවා. ඊළඟ සැරේ ආණ්ඩුව ශක්තිමත් කරන්න ඔය කණ්ඩායම. දැන් ජනතාව වෙනුවක් කියන්න පුළුවන් වෙන කණ්ඩායමක් නැහැ. ඔබ මාලිමාව ශක්තිමත් කරන්න. මාලිමාවේ කණ්ඩායම වැඩි කරන්න. ඔබට විශ්වාසය තියන්න පුළුවන් හොඳම කණ්ඩායමක් අපි ගහලා තියෙනවා. ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි ali හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.